මේ රට අර්බුදකාරී අවස්ථාවල ගලවා ගැනීම සඳහා පෙරමුණ ගත් වීර ඉතිහාසයේ ඉහළින්ම ඉන්නේ අපේ මහා සංඝරත්නයයි. වාරියපොළ ශ්‍රී සුමන්ගල හිමි, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි මහා සංඝ පීතෘවරුන් මඟ පෙන්වූ රටක් මේක. අද අපේ මහානායක සාමින් වහන්සේලා ප්‍රථම වතාවට මෑත ඉතිහාසයේ මෙරට දේශපාලඥයින්ට ඍජුවම විරුද්ධ වන්න පටන් අරන්. අපේ රටේ දේශපාලනඥයින් අතර වැඩිම බෞද්ධ සම්බන්ධතාව මෑත කාලයේ හිමි වූයේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ රාජපක්ෂවරුන්ටයි. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේලා කියන ආකාරයට තමයි අප රට පාලනය කරන්නේ කියන එක මහින්ද රාජපක්ෂ මහතාගේ මුවග නිතර රැව් පිළිරැව් දුන්නා. සමහර කලාකාරීන් නලාකාරීන් කිව්වේ මහින්ද රාජපක්ෂ මහතාගේ පරම්පරාව බුදුරජාණන් වහන්සේගේ නෑදෑ පරපුරට නෑකම් කියන බවයි. සමහර ස්වාමින් වහන්සේලාත් පසුගිය කාලයේ රාජපක්ෂලා බලයට ගේන්න තියෙන උවමනාවටම උතුම් වූ බුදුබණද රාජපක්ෂකරණය කළ අවස්ථා එමටයි. නමුත් අද සියල්ල උඩු යටිකුරු වෙමින් පවතිනවා. පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයේමයි ඔබට එරෙහිවි නැගී සිටින්නේ කියන පද ටික අද මතක් වෙනවා. මොන උප්පරවැට්ටි දැම්මත් දැන් මහා සංඝරත්නයේ පමණක් නෙවෙයි කාදිනල් හිමි ඇතුළු අනෙකුත් ආගමික පූජ්‍ය පක්ෂයද රාජපක්ෂලට යන්න කියනවා. මේ රටේ ඉතිහාසයේ අප රට මේසා විශාල අගහදයකට ඇද දැම්මේ මේ රෙජිමේ බව අවිවාදාත්මකයි. මහා සංඝරත්නය පෙරේදා කොළඹදී අති විශේෂ සාකච්ඡාවක නිරත වුණා. එහි ආසන්නතම පණිවිඩය සියලු දේශපාලනඥයින්ට එරෙහිව සංඝ සම්මුතියකට වූ සූදානම බවයි මතක් කළ යුත්තේ. සංඝ සම්මුතියේදී අති පූජනීය මහාව්‍යහාරික නායක ස්වාමින් වහන්සේලා සිවුනම අත්සන් කර රජයට කරන දැනුම් දීමක් ලබා දෙනවා. මෙය සංඝයා වහන්සේලාගේ සම්මතය, එහෙමත් නැත්නම් සංඝ සම්මුතිය ලෙස හඳුන්වනවා. මේ පෙර දැනුම් දීම තමයි පෙරේදා සංඝ සමුළුවේදී සිදු කළේ. සංඝ සම්මුතියටද අවනත වන්නේ නැතිනම් සංඝ ආඥාවක් නිකුත් කරනවා. එෙහිදී සියලුම නිකායවල මහානායක හිමිවරුන් එක්වේ ගනු ලබන තීරණයකට අනුව සම්පූර්ණයෙන්ම රජය වර්ජනය කරනවා. දේශපාලනඥයින්ට විහාරස්ථානවලට පැමිණීම පවා තහනම්. සියලු දේශපාලනඥයින්ව ප්‍රතික්ෂේප කරනවා. මේ අනුව දැන් මේ රජයට ඉවත්වන ලෙස අවස්ථා කීපයකදීම දැනුම් දී තිබෙනවා. එහෙත් විවිධ ලිපි ලියමින් මේ ජනාධිපති සහ අගමැති කල් මරනවා. දැන් සංඝ සම්මුතිය අතලඟයි. ඉන්පසු සංඝ ආඥාවකින් තමයි මේ ගමන නතර වෙන්නේ. මේ අතර කිසිම දේශපාලනඥයෙකුට තමන් වහන්සේව බැහැදැකීම සඳහා අවසර ලබා නොදීමට මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බට වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් තීරණය කර තිබෙනවා. ඒ බව අද වාර්තා වෙනවා. රජයට ඉදිරිපත් කරන එකදු යෝජනාවකට හෝ නිවැරදි තීරණයක් ගන්නේ නැතිකම නිසා තමන් වහන්සේ මේ තීරණය ගත් බවයි උන්වහන්සේ සඳහන් කර ඇත්තේ.